ෞද්ධහ ආධජචවාලයේ ගම්පාශවාකාව පාවත්පාගෙනයන ගම්පහ නාරංවල ගුණරතන සම්බෝධි සදහම්සන පරිස්ශ්‍රේෂ සිට පටිකත කමින් මුඩ ලකටම සන්න්‍ය බේදනය කන දායකත්ව සදධර්ම දේශනාව මෙලෙසි නරම්භ කරන්නට මේසූදානම. සධර්ම දේශනා පාවත් පනට අපිකිරේ හ අනුකම්පාවෙන් මෙ දම් සභා ම්ඩ පේට වැඩමකොට පදාල පුචපාද මාතර මහින්ද ගෞරවනිය සාමිට් පහන්සේ අපි සියලු දෙනාමයෙක්ව සාධනාධ පවත්වා පි ලිගනිමු. සාධූ සාධූ සාධූ. සියබලාපේ උතුර දික්වල පාර පදිංචි විශ්‍රවාාමලත් ගුරමේණයක් වන කේ පතිරන මහත්මිය දූ දරුවන්න තුළු පවුලේ පින්වත් පිරිි සයතු වූ සදධර්ම දේශනාව මෙල්ලෙසිනිමුඩු ලෝකේටම සන්න බේදනය කරන්නට පින් පබ්‍ර දායකත්වේගෙන කටයුතු කරන්නේ. එසේ නම් අපි කර මහත් අනුකම්පාවෙන් මෙ තැන් සිට සදධර්ම දේශනා පවත්වන්නට ෞරවනිය සාමිත් වහන්සේට ආරාධනා කරනවා. අවසරයින් ස්වාමීන් වහන්ස. සාධූ සාධූ සාධූ. සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංමු නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්ම සවනෙ කාලු අයංබදතා දම්ම සවන කාල අයංබදතා දම්ම සවන කාල අයංබදතා නමුතස්සෙ භගවතු අරහතු සබ්දම්මි සුව පටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවිීසාරච්ච විසාරදස්ස සබ සත්තුතමස්සෙ ධම්මිසරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස. තාාගතස්සෙ ස්බඥුණු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුුව පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතු වීසාරච්ච විසාරදස්සේ. සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්ස ධම්මරාජස්සෙ දම්මත්සාමිස්ස තතාාගතස්ස සබ්බඥුුණු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුුව පටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුමෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට යිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිතිාදුෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොබේවා උතුම්ම භාග්‍යවුතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වච්චනය භාග්‍යුතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා සීලුවාර්රයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරෘෂයන් වහන්සීලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සීගේම ධර්මය අවබෝධකරගෙන උතුම් චතුරාරය සත්‍ය ධර්මීමම අවබෝධකර ගනිත්වා සාධෝසාධසාදෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න අද දවසේදී අපේ මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් රහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්ද නතරින් ඉතාමත් වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද ධර්මානු ශාසනාව සඳහා පින්හතුන මම මාතෘකාව ලෙස තෝරාගන්ට අදහස් කරගත්තා මේ ලැබූ මනුෂ්‍යාත්ම භාාවිය තුළ අපි කොහොමද අපට සසරට පිහිටක් පිළිසරණක් කදාගන්නේ කෙන කාරණාව අපේ පිින්වතුටට දේශනා කරන්නේ පිිතුරේ ඔබත් මමත් මේ ගමන් කරන සංසාර ගමන හරි භයානක ගමන මේ ගමන් කරන සසර ගමන අතිශයීන්ම භයානක ගමනා සංසාරයේ පංවතුනිි තියෙන අති භයානකම භව තමයි සබ්සර අපි ඕන තර අනතුරුවලට වැටින්න පුළුවන් ඒතම මේ සංසාරයේ පින්වොතුනි හැටි සසර ස්වභාාවකයි අප පින්වතුම් කල්පනා කරලා බලන්න අපේ මේ පංවතුම් හැම මොහොතකම දැඩඩි වෑමක් දරලා මහත් වව වෙහෙසක් දරන්නේ මේ ලැබූ ලෞකක ජීවිතය සෝපත් කරගන්න අපේ පින්වතුම් මහා වෙහෙසක් දරන්නේ මේ ලබපුුම් ලෞකික ජීවිතිය සූපත් කරගන්න අප පතුන්ගේ වයමනත්තුම් කල්පනා කරල බලන්න අපිමිලොව ජීවිතිය තුලම පංචකාම සම්පත් නිදින්න මහ සැපේ මහාවෙහෙසත් ධර්නවා ඒ කාරණාව පින්ගතුනි සතතියක් ැබ මේ ලවජීවිතය විතරක් නෙවී අපට තියෙන්නේ අපට තියෙනව යන්ඩ අති භයානක සසර ගමන මේ මගේ දරු මේ මගේ දෙමවපියෝ මේ මගේ සැමිය මේ මගේ බිරිඳ මේ මගේ සහෝදර සහෝදරයෝ මේ ඥාතින් කියලා අපි කොතෙකුත් නම් අනුන් අනුන්වෙනුවෙන් විහිසෙනවද අපි අනුන් වෙනුවෙන් මහා වෙහිසක් බැරනවා. න අපි පින්වතුන් කල්පනා කරගඩ අනුන්විඩුවෙන් විහිෙසුනාට ඒ කිසිවෙක් සසරි අපිත්තික ගමන් කරන්න ඉන්නේන්නේ සමහරලාවට සමහර කෙනෙක් අනුන් නිසා පව්පවා කරගන්නවනේ. සමහරල දෙමාවපියොත් දරුවෝ බේරගන්න පව් කරනවා. සමහරලාවට යාලුව බේරගන්න බොරු කියනවා. තවත් කෙනෙක් නිසා තවත් කෙනෙක් පවුකරගන්නවා. නමුත් හැබැයි. උදව් කරන කෙනා කවදර දවස කෙනවද අපිත් එක්ක ඔයා ඔය පවකරගත්ත මම නිසා එනිසා ඕක කොටහක් මටත් වග කියන්න ඕන මටත් ෝක කොටසක් දෙන්න මමත් ගවන්නන් කිලිනවද එහිමින්නේ අපි පිතුම් මතකතියාගන මේ හදාගත්තු ගණු දෙනු මේ ජීවිතින් අහවර කරල තමයි යන්නේ අයි ඊළඟ ජීවිත මේ ගණුදු සම්බන්ධී මතකයක් වත්න්නේ මඟර නිතර කියන උදාහරණයක් තමයි මේකට රස්සක ජාතකය අස්සක කියල රජෙක්හිටියා රජතුමාට බොහෝම ප්‍රියමනාප භාරයාවක්කිහිටියා නුශුරපි අභිභාවනය කරපු රෝපයක්තිබනයට නමුත් ඇ අදීසීම මරණයට බත්තුුණ රජතුමා ඇගේ වියෝ දරාගන්න බැරුව ඇගේ දේහය මාලිගාව තියාගෙන දිනගණන් සතිගනන් මාසගනං අඩ අඩා දැන් කිසිීම කටයඋුත්තක් කරන්නතු ඉන්නවා ප බෝසතන් වහන්සේ රජතුමාඉන්න තැනට ගිහිල්ල රජතුමත් එක් කළ කතා කරලා කියනවා මහ රජ ඔබගේ ඔය ප්‍රිය බහරියාව ඔබගේ ප්‍රිය භාරියාව දැන් ඉන්නේ ගොමගොඩක ගොමුකරුමිනියක් වෙලා පිළිගතිනේ ගො මීතර දි රාජභෝජනනු බව කරපු රාජකී සැපසම්පත්තිඳපු තමන්ග බිරිද ගොමගොඩක ගොමුකරු මිනය කුුණාකිවට පිළිගත්තිනේ එනිසා බෝසතන් වහන්සේයක දැනගෙන කියනවා මහරජය නොබේ බිරිඳ ඉන්නේ ගොමකුගොඩකු ගොමකරමිණයෙක්වෙලා. බෝසතන් වහන්සේ අනුභවින් ගොමගොඩක් ගන්න ඒවා. ඕ ඇතුින්දල ගොමකුරමිනියෝ දෙන්නේෙ ක ලියට ගත්තා. එකක් අතටරගනෑ බෝසතන් වහන්සේ ආනුභාවෙන් කතා කරන සලස අහනවා. කලින් ීවිතය කවුද මේ රට්ටේ රජකන් කරපු අස්සක රජතුමාගේ භාරයාාව ආන ඇතකොට කොහොමද නුබල දෙන්නගේ තිවිච්ච මොන වගේ බැඳීමක්ද තිබුණේ මහරජයේ බැඳීම කොයි වගේ දෙෙළ කිව්තින් රජතුමාට මාව නැතුව එක සුළුම හොතක ඉන්නත් බෑ මටත් රජතුමා නැත්ව එක සුළුම හොතක් ඉන්නත් බේ අපි දෙන්නගේ බැඳීම මංගේ වගේ එතකොට අහනව දැන් අ කලින්ජීවිතයේ ඇතිකරගත්තුඒ බැඳීම දැනුත් ඒ විදිටම තියෙනවද කියලාවා. පිබඳව තිබච ආදරය දැනුමට ඒවිතිනම තියනවද කියලාන ඇමකද දෙන පිළිතුර අේ නෑ සාමීනී දැන්මම බැඳ ලඉන්නේ දැන්මට ලැබච්ච වාමී අත්තෙක එකන ගොම කරමණ අත්තෙකය මගේ ස්වාමියට දැම්මන් කොච්චර දරය දෙකල කිවොතින් සාමීනී අස්සක රජතුමාගේ ලේගිනල්ල දුන්නුතින් මගේ වාමයක කහොල්දික හෝදන කියලා මටයකත් කරන්න පුළුවන්ගේවා.මක තමයි සංසාරී හැටිය. අප පිවතුම් කල්පනා කරල බලන්න කලින් ජීවිත මේ ලංකාවම මනුෂ්‍ය පවුලක යි විදිහම ජීවිතයක් ලබල හිටයනම්. පිහතුන්ට අද ඉන්න වගේම පිරිසක් කලින් ජීවිතය තින් නැතිනි. දෙමවපියෝ දෙන්නේෙක් ඉ නැති දරුවෝ ඉන්න නැති සැමීක් බිරිඳක්ඉන්න නැති සහෝදර සහෝදුර ඉන් නැති අදම පිරිසත් එක තියන බැඳීම වගේම බැඳීමක්. කින් ජීවිත පිරිසත් එක තියන්න ඇැතිනි නමුත් පින්වතුන් කල්පනා කරලා බලන්න අපේ පිංවතුන්ට කලින්ජීවි මෙිහෙම පිරිසක් හිටිය කියනකවත් අරුත් තරම අද වෙනකොට මතක තියවද අද වෙනකොට එහෙම පිරිසක් හිටිය කියන එකවත් මතගෙනේ සමහරලාවට කලින් ජීවිතයේ අපිත් එක කුළු පගව හිටප අපේ නෑයෝ සමහරලාට අදටත් අපි ගැන මතක් කර කර පින් දෙෙන ඇති සමහරලාට අදටත් අප අපි ගැන හිත හිත දුක්වෙන ඇති සමහලට හි වෙන ඇති සමහරලාට අදදකීම් තියෙනවා සුනාමි විපතින් නැතිවෙච්ච සමහර දරුවන්ගේ දෙමවුපියෝ මෑත කාලලහි මුන්න ගෙහෙනවා ධර්ම දේශනා පාත්වනයේ අයට පින් අන මෝදැන් කරලා සමහරලාට ඒ දෙමවපියෝ සුනාමයට ගහගෙනගේපු තමන්ගේ දුවගේ පොටොය එකත් අරගෙන වෙල් අපිත් එක්කල එක පෙන්න පෙන්න කියනවා ස්වාමීන් වහන්ස මගේ දුවගේ රූපයවත් මූනවත් මට අන්තිවට බලාගන්න බැරිවුණ කියලා. දැං සුලාමීත් ඇවිල්ලා අවුරුදු විශතකට ආසන්නේ. තට මිච්චර අවුරුදු ගාන ගිල්ල තාමත්තේ අම්මලා ඒ දරුවගෙන හිත හිතාන්න නවා සමහරලාට දැ ඒළමයා මැරිලා ඊළඟ ජීවිත මනුෂ්‍යභවයක් ලැබවන සමහරලාට ඒළමට දැ අවුරුදුු දාස දාහතක් විතර වෙනවා ඒළමයා දන්නවද මගේ ගියජීවිත අම්ම තාමත් මම නැති නිසා දුක්විවි අන්ඩාන්ඩඉවා කියලා එළමේ දන්නේ අප පිහතුට තේරුම් කරන උත්හ කළේ බැඳීම් කියන්නේ ආං ඒ වගේ දෙයක් අද මේ ඇතිකරගන්න මේ බැඳීම් පංහතුනි වලංගවෙන්නේ අදට පමණේ අඊළඟ ජීවිතෙට මේ වලංග වෙන්නේ එකනකිවි තමන් එක ප්‍රියමනා පොහිටපු රග්‍රමහේෂිකාව දැන් කියනවා අස්ස කරයිතුමාගේ ලේ අරගෙන මගේ ස්වාමයගේ කකල් දෙක හෝදන්න කළෙක ඒකත්ට ගරන්න පුළවා බැඳීම් කියැහිමවා නමුත් අපි ලොකු බැඳම් මේ ජීවිත ඇතිකරගෙන අි තියනවා සමරට දැ්ඩි වැලිල ඉන්නවා නතෝකතින විපාකය තමයි සමහරලාවට අපිට සංසාරයට පිහිටක් හදාගන්න සමහරලාට අපි වැෑම් කරන නැතිකව. ඒ බැඳීමලින් අපි සංසාරයට පිහිටක් හදාගන්න අපි වැෑයම් කරන්න නැතික තමයිතියෙන් ලොකූම පාඩුව පිත්නී මින්නෙමි කාරණාව අපේ පින්වතුම් හොඳීින් තේරුම් කරගන්න තමන් තමන්ට පිහිටක් හදාගත්තොත් මිසක් තව කවරුවත් එන්නේ නෑ පින්වොතින අපට සසර පිහිටවල් හදඩ. තමන්ව මේ ජීවිතය පිහිට හදාගණ්ඩ ඕන. මොකද අපි මේ ගොඩගහගන්න හැමදී අප පිදාල යනවනේ. සබබං පහාය ගමනීය මිසියල්ල හැරදා යන දවසක් මොහොතක් අපිට එනවා. අ බුදුරජාන් වහන්සේගේ කාලි හිටිය. නන්ද කල සිට දැඩි මසුරු භවක්ති වුණ මේ සිතුවරයට. සිරයා හතුලිස් කෝටයකට ධනයකට හිමිකං කියපුකිනි. ට සිටුවරයා තමන්ග එකම පුතාට හැම දාම. දවසකට තුන්වතාව කවවාද දෙෙනවා. මොකද කියන්නේ මේ මම එකතු කරලා තියෙන දන්නේ නිස්කාරණය වියදන් කරන්නපා. දන් දෙන්නේ එපා. මේී මැසමී බින්දුව බිින්දුව එකතු කර ගැෙන විල මේීබදේපපුරෝොනො වගේ වය පස්කටේකටේ ගැල්ල තුන්ඹස බඳින වගේ. පුළුවන්ත පොඩ්ඩ පොඩ්හඩ එකතු කරන්න කිවා. නොතොහොම කියපු ආනන්ද සිටුවර මැරිලා ඊළංඟ ජීවිතය පින්වතුන ගිහිල්ලි පදුනා සැබත්නුවර ලොඩී කුළියක. අතලි සත්කෝටයක් ධනේතිවිච්ච මහ සිටුවරයා දැගඉන්නේ රොඩි කුළියක සිටුවරයා දෙ මේ රොඩී කුලි ඉපදිලා මහාදුකක් විඳන්නේ ඔහු කරපු පවකොච්චර බරපතල දෙකල කිවොත් ඔහුගේ කරමි නිසාක් බොලු කුලියටම කන්න නැති වුණ ඔුගේ කරමි නිසා එනිසා කුලෙන් එලවා ලැබිලතිමුණේ ශරීරයේ පන්සුපිසාච ප්‍රීතයකට සමානයි එකන ප්‍රසන්න බවක්නේ හරීම අප ප්‍රසන්නයි ලැබිලතිබි්චි ශරීරයේ දවසක් අහරක් හොයාගෙන හොයාගෙන තැන තැන තැින් තැන යනවා යනකොටු සිතු මාලිගාවත් දැකිෙනවා යු සි මාි දෙැම්ම යන්නෙමකටද තුන්වේල්ලෙන් එක වේලකට යමක් ඉල්ලගන්නේ නමුත් ඇත්තටම ඔහු ඒ ගිහිල්ල තිනි වෙන මාලිකාවකට නෙවෙේ කලින්ජීවිත තමන් සිටුවරේ වෙලා හිටපු මාලිකාවට දෙැන් අධයනවා දියනවතුන් එල එක වේලකට හාරටිකක්වා ගන්න බලන්න රාජකීය භෝජනාගාරී අග්‍රභෝජනයක් අනු බව කරපු රාජ මාලිකා වගේ මහා මන්දිරික ජීවත්වෙච්ච රත්තරණින් හඳපු සයිනෙවල් මත ඉතා සුකෝපු බෝගීව සයිනය කරපු දැන්වේ සිටුවරයා දැන් වැස්සටති මීගන අවවට කරවෙලා බඩට අහරක් නැතුව මහා විහිසක් දරාගෙන ගියක් ග්‍යයක්ක් ගානය හිඟබං යදිෙනවා. දැන් ඉන්නේ තමන්ගේ පුතාතමයි සිතූරය මාලිගාාවී. පුතා දැකගම බයුනමි මනුසියව. මොකද ප්‍රීතිීකුට සමාන රූපියයේ. ආරක්ෂිකුට කිවා මේ මනුසට ගහල විසිකරල දාන්න කිවා එලවල දාන්න කිව්වා. ති මිනිුටිකත් අර මනුසට ගහල ගහල කුණුකොඩකට විසිකරල දවා. මොකද හතුව ධනීතියන කාලි තමන් පිහිටන්න තනක්හදාගත නැතිකමයි තමන් හරියට ිහිටන්න තැන කදාගත්තනේ අන්න ඒකි විපාකය නිසා තමයි අද ඔහුට ඒ වගේ බයානක ජීවිතයක් කුරුම වනේ ආනන්ද සිටුවරයට හෙමුණා කියලා අපට එහෙම නොවිතියනවද අපටත්ව යථාරථයෝ විදියට ම රුමයි ඔයිවිදිහම පින්වතුන අපටත් වෙනවා ඒ වලක් වන කාටවත්දේ එනිසා පින්වතුනි අපිත් ඒක තේරුම් අරගෙන අපිත් පිටන්නතන කදාගත්ත නැති වුුණොත් අපටත් සංසාරය ඔයි දෙකමුණණ උරුම වෙන්නේ නිසා අපේ පිින් ඔතු ම ැබිච්ච ජීවිත සැලසුම් කරගණ්ඩ තමන්ගේ සංසාරයට පිහිටක් හදාගණ්ඩ. පසරි පිහිටට තැනක් හදාගණ්ඩ. එකට තමයි භාග්‍යතු වහන්සේගේ ධර්රමය අපට තියෙන්නේ. මකද භාගතු ව දේශනා කරලා තියෙනවා සංසාරය කවරුවත්වෙෙන්නේ අපට පිහිට වෙන අපි අම්මතාත්තය එෙන අපේ සහෝදර සහෝදර වෙන්නේ අපේ දරු. අහවරුවත් තින්නේ අපට පිහිට දෙන්නේ ධර්මය පමණයි ධර්මය පමණයි මේ සත්‍යාව දුකින් මුද වන්නේ අප දුකින් මු වන්නේ කවදර දවසක ධර්මය පමණයි. එගේ ධර්මය ඇසුරු කරලා ඒ දම්මානු දම්ම ප්‍රතිපදාව අපි මනාකොට හැසිරන්න දෙැන ගණඩුවනඒ ධර්මය හැසිරිලා අපි දම්මානු දම්ම ප්‍රතිපදාවේ මනාකොට හැසිරන්න දැන ගණඩුවන ආං එහෙම හැසිරෙන්න්නේ අපි වෑයම් කළෝත් අපිට සංසාරයේ පංවතුනි ඒ බයාන බයානක විපත්තිවලට අපේ ජීවිතය මුහුණු බාන්නේ. මොකද ධර්මය තුළින් හැම වෙලාවකම කරන්නේ අපි සැපිය ටරගෙන යනවා. කෙලෙස්වලින් අපිව කරන්නේ මොකක්ද අපි දුක ටරගෙන යනවා දහම් රසේ කියන්නේ අපි සැපියට අරගෙන යනවා එනම් පිංහතුන අපි මීන් ජීවිතිං සැප ජීවිතයකට යන්ඩ අපට භාගිතු වහන්සේගේ ධර්මය මනාකුට උපකාරයක් වෙනවා එ අපි විහෙසේ වෙලා හොඳට බනහලා හොඳට සිල්රැකලා හොඳට දන්දීලා මගේ ජීවිතය පින්වතුන ඉන්න තැනින් උඩට යන්න ොළුවන්න ඒක තමයි කළ යුතුදේ සමහර කෙනෙක් අපි දකිනවා කුසල් වඩන්ට අවස්ථාවල් ලැබෙද්ද ඒ අවස්ථාවල් මගහරිනව කල්ධනවා. සමහරය අපිත් එක් කලත් කියනවා. මම හිතාගෙන ඉන්නේ මමම වහන්සවෙල්ලා මමම රැකියාවක් කරලා මගේම වැටුපකින් ධානයක්ද දෙන්නේ. තව සමහරයි කියනවා මට ධනයද දෙන ලොකු ආසාාවත් තියෙනවා ඒවුනට ගේ වැඩටික තාමිවර කරගන්න බැරි වුණ මං හිතන්ගඉන්න ගේ වැඩටි ඉවර කරගත්තුකම ස්සේසෙල්ලාම දාානයක්දදින්න. ඕන තරන් දන්දිෙන අවස්ථයිනවා. ඕන් තරන් දන් දෙෙන සල්ලිත් තියනවා නමුත්. අර වගේ චේතනාවල්ලෙක්ක ඔන්න ඒ කාරණාවල් පසටදානවා නමුත් පෙන්වතන කෞුද පට සහතකයත් දීල තියෙන්නේ ජේ වැඩටි කිවර වෙනග ජීවත්තෙනවා කියලා කෞද සහතකයදදීල තියෙන්නේ රස්සාවක් කරලා පළවෙනි පඩියගන්නක ජීවත්තවා කියලා මේ උදේ දැකිෙන මනුස්්‍යය හවස මැරෙන ලෝකයේ අවස දකින මනුසය උදේ මැරෙන ලෝක ඔය මරණය පංවතුන අප වෙතිෙන්න බැරිද අපි ළඟටත් දෙන්න පුළුවන් එනිස මිනිමී අථාර්ථය අපි පංවතුන් මනාගොට තේරුම් කරගන්න අපිටත් ඔය කියන කාරණාව ඔය විදිටම උරුමවෙන්න පුළුවන් පුළුවන් ධර්මතාවයා අපි වෙහිස්සුන්න්නොත් අපි උනන්දුණත් ඒ ඉන්න තැනින් අපට ගොඩයන්න පුළුවන්. ඒකට පින්හතුන් ලොකෝ දේවල් කරන්න ඔන්නේ. තමන් ඉන්න තැනින් උඩට යනක තමයි මේ බුදු දහමිත්තිඉන්න ප්‍රායෝගිකමදී. මොකද රුපියල් දහ කම්භ කරන කෙනටත් දන් දෙන්න පුළුවන් රුපියල් දහ දහ කම්භ කරනගෙනාටත් දන් දෙන්න පුළුවන් ප ලක්ෂයක් කම්බ කරන ක නට දන් දෙන්න පුොළන් කෝටය කම්බ කරග රට ද දෙන්න පුළුවවා මේ දන්දනම කියනෙකට ධනපතියෝ වින්ඩෝන්නේ ඉන්න තැනින් උඩට යන්න පුළුවන් ශාසනයක් මේ ශාසනය බලන්නක පිංහතුර එහෙම වීර වඩපු අය සංසාරය කොයිතර මුසස්තැංවලට ගිහිල්ල තියෙනවද කියලා එතරා බුද්ධෝත් පාද කාලෙක හිටියා. ගන්ද කියෙල සිටුවර. පියාගෙන් පස්සෙදී කොලේ සිටුවරය බවට පත්වනේ තමන් එනි සසාමාත්‍යවරු ඇවිල දවසක් කියනවා සාමිනයෝ වහන්සේට රත්තරං මෙච්චර තියනව රිදිී මෙච්චර තියනව කහවුනු මෙච්චර තියෙනවා කියලා තමන්ටයිති එ ධන දානය වල විස්තරය කියාගෙන කියිය ආනම එතකොට අප මුතුමිතවයක් අරගෙනගේ නැද. අ නෑ ඔොක්කොම දාලගී. ඒනම් ඉති ඒ මෝඩ වැඩේ මම කරන්න නැතු මමවත් මීටික පරිහරණය කරන්න ඕන කෙමකද කළේ ඔන්න ඉස්සර වෙලාම කහවුන් ලක්ෂයක් විය දැකළ නාන තටාකයක් ැදවා. ඒ නාන තටාක හිදගන්න පලිගෝලින් ගල්ල ඇල්ලක් හෙදවා ඒ ඉදිගෙන තමයි නාන. ඊළඟට ආහාරගන්න මණ්ඩපයක් හැදවා. ඒ ඇතුලි වාඩි වෙන පුටුවක් හෙදවා බත්පිගාන තියාගණ්ඩ මේසියක් හැදවා රණින් පිගානක් හැදවා සීමැදුරු කවුල්ුවක් කහදලා පිටතින්ගෙන මිනිසුන්ට තමන් කනේ එක පේන සැලැසවා. දවල් ආහාරයට කහවුණු දහදාහක් වියදන් කරනවා. රාත්‍රී ආහාරයට කහවනු දහදාහක් වියදැන් කරනවා. පොරොපසලොස්සක් පොහොේ දවසටයි අවදවසටයි කහවුණු ලක්ෂි ලක්ෂී වියදැ කරනවා වු ලක්ෂයක් විය දැන් කරනව ඉදස් දෙකට එදාට නගරවෙසියන්ට පණවීඩියයක් යවල නගරවෙසිු රැස් කරනෝ මාලිගාවලඟ ොදඔුන්ට බලාගෙන ඉන්න ගෙන තමන් කණහැටි සිටුවරයක් කනහැටි බලාගෙන ඉන්න තනම් මා සයිමකදේ ඒ තරම් උස සාහරපාන තමයි කෑමට තියෙන් කහුන් ලක්ෂයක් කියන කී ඇදකාවු ලක්ෂයක් කියෙන් ලක්ෂ හහිටත් වඩ වැඩි එක කහවුනුුවකිවොත් ගුවකත් ලක්ෂ දහහියටත් වඩ වැඩි වගේ කහු ලක්ෂය ඉද මේ සිටුවරයා ආහාරගන්නෙ හැමදාම නො විනිසු බලන්න දවසක් ඒ ගමටාව පිටස්තර මනුසී ගමීකව යාලුව එක ගෙදරකට ඒ ආපෝදවසී සිටුවරය ආහාරගන්න දවස මිත්‍රය කතා කලා ගන්ධ සිතුුවර ආහාරගන්නව දැකල නෑන අද ඔහු ආරගන්න දවස නුබත්වන්න යම එක බලන්න දෙගනු කතාවෙලා වා. අට්ටාලඩ නැගෙන ඔහුත්දැෙන් සිටුවරය කනදිහා බලාගෙන ඉන්නවා. මේක දෙකපු මේ පිටස්තරින් අපකු මනුසියට මෙහි මාශාවක්කාවා අර සිටුවරයගේ ආහාරෙන් ආහාර කොටසක් බත්කට ඉල්ලගෙන කන්න ආසාාවක්කාවා ඉංස කෑගාල ඉල්ලිවා. කියනවති උඹබටමන් මේ කටත් දුන්නොතින් මෙතනින්න හැම කෙනාම කටකටගාන ඉල්ලෝත් මට මනොදකන්න ඉතුරවෙන්නේ නිසා දෙන්න බැකවා මිමනු සාආසාාවක් හැරිය මෙ මනු සැකවා හොඳයි සිටතුමන නුබෝකින් බත් කටක් දුන්න නැත්තම්මට ම මෙතරින් අඩියක් වත් දිලිටදියන්නේ මං මැරනකම් මෙතිරඉන්නවා කවදර දවසක බත් කට දුන්නත් පමණේ සිටුව මේකට පොඩ්ඩක් බයවනා සිටුවර නමුත් මෙහෙම කියීනවා හොඳයි මන්නොට බත් කටත් දෙන්න හැබැයි අවුරුදු තුනක් මගේ මාලිගයි බැලමිහවරකං කළු බල මේ මනුස්සේකි තන්හාවේ බලවත් කමයි මනුසේකට කැමැතිවුුණා එක බත් කටක් ලබාගන්ඩ අවුරුදුතුනක් මාල්ලිගාවේ බැලමිහිවරකං කරන කැමතිවුුණා තුන් අවුරුද්දක් අරක් කැමියත් එෙක්ද මේ මනුස්සය වැඩ කළා ඒ නිසායික බත්කටක් වෙනින් අවුරුදුතු බැලමිහිවරකංකරන නිසා ඔහුට ගමේ මිනිස්සු කතාකරේ බත් බැලිය කියලා අවුරද්ධකට පස අරක්ක මේය සිටුවරයට ගිලක න සිටතුමනි බත්බැල ඉතාම හොදින් තමන්ගේ රාජකාරීඉටු කළා ඉතාම් හොදින් රජකාරීඉටු කළා සිටතුමනි ඔහු ගදෙන් පොරුන්දු ඉටු කරන්න සිටුවරයක් බොහොම පැහැදීමට පත් වෙලා සිිතුවරය යෝජනා කර හොඳයි එක බත් කටක් නෙවෙයි මම ආහාර ගන්න අනු පිළිවලම හුට සූදාන කරන්න. අන්න ඉදත් නගර වැසියන්ට පණිවිඩියක් යව්වා අද ඉන්න බත්බැලි ආහාරගන්නික බලන්න දැ අරනාන තුටින් නාලා තටාකෙන් නාලා හොඳ වස්තරයක් හැඳගෙන ආහාරගන්න මණ්ඩ පේට නැගලා සිටුවරයා වාඩි ව පුටුවේම වාඩි වෙලා සිටුවර අනුභව කරන රන් පිානෙන්ම බත් එකක් බෙදාගෙන අර මේසුට තපාගෙන දැන් ආහාර අනුබව කරන සෝදාන වෙන වෙලාව ඔන්න එදා පින්වතුන ලෝකයේ දිහා ආවර්ජනය කරල බන්නව ගන්ධමාදන පරවතය වැඩි හිටපු එක පසේ බුදුරජන් වහසිනවා උන්වහන්සේ බලන්නකට මෙහි බත්බැලියක්ව පීනවා මොකද බොහෝ සද්ධාවත් තියෙන කෙනෙ බොහොමොදු සද්දාවත් තියෙන කෙනෙ ගියුත්යමක් දෙනවා ස මුොහු අනුග්‍රහයක් කරන්න ඕන්න කිල හිතලා පසේ බුදුරජන් වහන්සේ අර බත්බැලි ආහාරගන්න තැනට ආවා බත්බැලියමක දැකලා මිනි මිහිම හිතනවා අවරුදු තුනක් මේක බත් කටකට බැල මෙිහවරකන් කර. මට එහම මහන්සිවෙන්න ඕනේ මෙහිම දුකක් විඳින්න ඕනේ පූර් ජාතිවල මම හරියට දන් දීවනැති නිසා. එනම් මට මතු ජීවිතවලත් එහෙම ජීවිත නොලබන්්ඩ මේක තමයි හොන්දම අවස්ථාව මට මීටික දන් දෙන්න පුොළුවන්ගු නොති සංසාරය මට ඉතාම සසස්සු සසස් ජීවිත ලබන්න පුළුව ආන් හිමිතාගෙන බද්බැලයා තමන්ටරවිෙන් කරල තිබිච්ච ආර කොටස පසේ බුදුරජාන් වහන්සේගේ පාත්චරයට පූජ කළා. අඩක් බෙදදන කොට පසේ බුදු හාන්දුරාත තිලි බැහුවා තොර කියනවා ස්වාමීණී මට මිල්ලොවින් අනුග්‍රහ කරන්න එපා මට පරල්ලුවයින් අනුග්‍රහ කරන්න. තික ආංගිහිම බද්බැලයක ධනය පිළි අරගත්තම බද්බැලය ප්‍රාර්ථනාවක්කර ස්වාමීණී උපෝපන් කිසිම භවයක මටමින් දුකීන වචනයසන්නනු ලැබේවා සැප සම්පත් බහුල ජීවිත මට ලැබේවා කළ පාර්ථනා කරා. අන්න ඒ ප්‍රාර්ථනාව නිසා ඔහොට සසර මහ සැපයක් ලැබෙන්නේ. පසේ බුදුරජන් වහන්සේ ටවෙන බව විවරණ දීලා උන්වහන්සේ එතනම්ම ගඳමාදන පරවටයට එරදිීෙන් වැඩිය අර ඉන්න පිරිසු ක් කෝටමනුග්‍රහ පිණිස පේන්න උන්වහන්සේ කර පාත්තරට බෙදපු දානෙටික එහි වැඩ හිටපු පන්සී පසේ බුදුරජන් වහන්සේලට පූජ කළා පොඩ්ඩ පොඩ්ඩ පාතර වලට දැම්මා නමු උණහන්සේ ගානු භාවෙන් ඒ සියලු පාත්‍ර මෝයට දක්වා බත්වලින් පිරුුණා. ඉතිං එදා මේක බලාගෙන හිටපු මේ ජනතාව මහා හයියෙන් ගෝෂා නගමින් සාදුකාර දුන්නා හ රජතුමා හිතනවා මනිසු යිමිචර කයගහන්න. එහනයි බත්්බැලි ආහාරගන්න ගැන හිතලා මෙවැනි පුරුෂයකොට මිහිම හාර ගන්න ලැබෙන්නේ එක ගත්තෙත් මිනි මිහෙම දෙයක් කරලා කළ හිනාවැෙනි මැති. කියලා සිටුවරයා පණිවිඩකරුවයි කියවල බැලූ මොකක් දතන වෙන්න කියලා. පනිවිඩිකරු බල ලැවෙලි කියන්නේ හත් පසිම වෙනස් දෙයා. විිකරුව කැන නෑසාම හිමදයක්නව මින්න මිහිම දෙයක් වෙලා කොහොම දෙද බත්බැලයා තමන්ට ලැබිච්චාරා හරය පසේ බුදුරජන් වහන්සේ නම්ගට පෝජ කරලා සිටුවරවන හ හරි අපූරු වැඩක්නි කලි මිච්චර ධනය තින මමුවත් දන්දීලනේ හ හරි අපූරු වැඩක් කල තියන්නේ නම් එ ඔහුගේ දානී පින මටත් තනමෝදන් කරගන්න තියෙනවන වටිනම කියලා කහවනු දාහ කරගෙන ගිහිල්ලලා හොට දල කියනවා නොඹ ලබාගත්තු පින මටත් අනුමෝදං කරනකිවා. බත්බෙලපින අනමෝදන් කර. ඒකට සතුටු වෙච්ච සිටුවරයා තමාන්ට අයිති වෙලා තිබෙච්ච ධනින් හරිියඩක් බදබැලට දුන්නා. එනිසා බත්බෙලට්ටික දවසක් යැනකුට බත්බැලයා කියන නාමයයි වෙලා සිටුවරයෙක් බවට පත් වනා. බුද්ධහසන ඒ අබුද්ධෝත් පාද කාලෙහි හෙම ගත කරලා මරණයට පත්වෙලා දිවිය මනුසේ සැප සම්පත්ති අපේ භාගතු වහන්සගේ කාලයේදී සාරිපුත්ත මහරතන් වහසට බොහෝම කළුපග නිවසක ඉපදුුණ. මවකුසේ පිලිසිඳ ගත්තු දවසේ පිතුන නිවසේ කිසිම කෙනෙක් ෙදායින්ඳල දුපත් වනනේ හැම්ම කෙනෙක්ම පොහොසත් වනා. ඉතින් බොහෝදනෙකුට මේ සැපය ලබාදුණ නිසා. උපදදුනැම් පස නම්ම තිෙබෝ සුක කියලා. සුක කූමාරයකල් නම් තිෙබ්වා. ඕහම වැඩීග නෙනකොට අවුදු හතේදී සාරපුත්්‍ර මහරහතන් වහන්සේ කළඟ මහන කළ. දවස් සත කුන්න්නහන්සේල්ලඟ ඉදලා හත්වෙන දවසේ සාරිපපුත්ත මහරහත් අන් වහන්සේ එකක පින්ඩ පාති වීදවා. එහෙම වඩිනකොට අ පණ්ඩිත පොඩි හාමුදුරු වගේම සුක සාමනේයන් වහන්සේ රපුතු හතන් වහන්සගේ ප්‍රශ්න තුරක අනමොකක් දෙකක් තමයි මේ ඇලවල් වලින් ජලය අරගෙන කුඹුරට ජලය අරගෙනන ගොවි ෝදිහා බල්ලා අහනවා ස්වාමීණි මේ ජලයට හිතත් තියෙනවද. ඇදවෙලා තිබෙන කෝටු නමලා දිගහරෙන ඊවඩුව දිහා බල අහනවා ස්වාමීණි මේ කෝටුවලට හිතත් තියෙනවද මහරෝක්ෂ ගස් පෙරලලා ඒ ලීවලින් ගෘහබාන්්ඩ හදන වඩුව ධිහා දැකළ අහනවා ස්වාමීනී මේ ගස්වලට හිතත් තියෙනවද. හිතක් නැති මේ දේවල් තමන් කැමති කැමිරි තැන්වල්ට අරගෙනයන්න පුුවන් වගේ තමන් කැමති කැමැති විදිට නමන්න දිහරීන පුළුවන් වගේ. ඇයි මගේ හිත මටවු ඉදිර නමාගන්න බැරි හිතක් තියෙන මට මගේ හිත මටෝනු ඉදිරිනමාගන්න බැරියයි ම මීකම වඩන්න ඕන කිලෙම කමටහනක් කරගෙන සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ අවසරේ ලබාගෙන පිහතුනී සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ කුටියයට වැඩියා වැඩලා අරක කමටහනාක් කරගෙන ඔන්න විදර්ශනා වඩන්න පටන් ගත්තා. පලවෙනි මහොතේ සෝවන් පලේට පත්වනා දෙවිනි මොහොතේ සකදාගාමි වුණා තුංවැනි මොහොත යනාගාමි වුණ. එදා ශක්‍ර දෙවියන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසන වඋනු වඋුණ හේතුව දකිනම විස්සකසාමනනිර විදර්ශන වඩනවා. වහාම ශක්‍ර දෙවියෝ චාත මහාරාජක දෙවියන්ටි කිව්වා වනේ අවට තියනෙක ගහ කොයයක්වත් බිමට නොහැටන විදිහට නිහඬ කරවන්ට. ුරල්ල හ ශබ්දය නිහඬරಂඩ කි්වා. සೂරදිී විරාජටිකව සූරියාව නතර කරඩ චන්ද්‍රදිී විರරජටිකෝ චන්ද්‍රාව තර. අන් නිදා භාගිතුන් හන්සේ, මි සකසාමනය රැන් වහන්සේකි මේ වීරී දිහාදැකලා උන්වහන්සේත් අනුග්‍රහ පිණිස උන්වහන්සේ භාවන කරන කුටී දිීපිට දොරළඟට වැඩලා එතන පළගක් බැදගෙන වාඩි වෙනවා. මකදී හේතුව, රිබුත්ත හාමුදුුව කඩිමුඩිය මේ සාමනීරෙන් වහන්සට ධාන්ි රගෙනවා හැබැයි දන්නි නැතුව ඇවිල් එක පාර්ටම දොරාරෙනවා අරීනකොට අර හාමුදුරුවෝ අනාගාමී පලට පත්තිලා පමණේ. එනිසා එහම කළුත් උනාහන්සිට ආයිමත් රහත් බබ ලබන්න බොහෝ කාලයක් කෙරවා. එනිසා රිපුත්ත මහරහතන් වහන්සර කටිය ඇතුට වඩිනක බලක් වන්න ඉදිරයේ පළගත් බැඳගෙන වාඩි වුණා. ආන්න ඉදා පිංවතුන අර සුකසාමනිරන් වහන්සේ සව් පිලිසිබියාවට පත්තු වූ මහරහතන් වහන්සින් නමක් බවට පත් වුණා. බලන්න පංවතුනි මේ කාරණවි්‍යන විශීෂක්ත්්‍යය ුක සාමනයරන් වහන්සේට අරහත් පලේ ලබන්න කීදිනකගින් අනු ග්‍රහලැබුණද ලෝතුරා භාගිත වහන්සේගෙන් අනුග්‍රහහි ලබුණ මේ ශ්‍රාාවක භූමිය පරතරටම ගියපු සාරිබුත්ත ම තෙරුන් වහන්සේගෙන් අනුග්‍රහ ලැබුණ ඒ විත රැක්න වී ශාසනය අති විශේෂ පිරිසක යනුග්‍රහයක් මත ශකර දෙවෝ චාතු මහාරජික වැශ දෙවෝ මයාදය අති විශේෂ පිරිසගේර අනුග්‍රහය මැද තමයි අරහත් පල ලැබයි පවතුනි බලන් අපේ ශාසනී සමහර රහත්්‍ය සමහර පිරිසිටිය උන්වහන්සේලා භාවනා කරනකොට හරියට කරදර තැන් එකක් තමයි දවසකර එක හාමුදුරුව කෙනෙ භාවනාකරරන්නකොට කෙලෙට වෙලා හොරු පිරිසක් ෙන මියහාමුදුර මරන්න කෙනෙකොකින් අල්ල සක්කරගෙන. නවත්මියහාමුදුර කියන මටි එක රෑයක් ජීවිත ධානීදයන්න පුළුවන්ත. තින් අහනවා ස්වාමී ඔබහන්සේ මොනවා ද අපට ඇපපු වෙන්නේ කොහොම දෙපපු වෙන්නේ වහන්සේ පැන්ලගියෝ. එ ටේවවිලා විතෙරුුණන්හන්සේ ගලාක් කරගෙන තමන්ගේ දනහිස් දෙක මුලින්ම ගහල ගහල කඩල දෙමා දනහිස් දෙක ගඩල දෙමා අන්න ඒ හාම්දුරුවෝන්ගේ වීර අධිකම නිසා උදේ වෙනකොට පින්වුදුන රහත් පල ලැබවා බලනකගේ රහත් බව ලැබන්න මොකදකර කහුල් දෙක කඩාගෙන මහවිීදනාවක් පින් දෙගෙන අර තවත් කතාවත් තියෙනට දවසර හාමුදුරු කෙනෙක්ව කොටියෙක් කරගෙන කන්දක් උඩකටයනවා. ඒත් භාවනා කරකට හිටි ති මේ හාමුදුරුව කන්ඳඋටට ගියාමඋණහන්සේ අ උපාධානයෙන් වැලකිලා උනන්සේ විදර්ශන වඩන්න පටන් ගත්තා කොටිය දැන් කහුල් දෙකළගේ දලා කාගෙන කාගෙන උඩහටෙනවා. පොන ගොප් පසේ ළඟට එනකොට සෝවාන් වුනා ධන හිසල් ඟට එනොටට සකදාගාම වුණ නාබිය ළඟටෙනකට අනාගාමි වුුණ හරද මාන්සල් ඟටෙනකොට රහත් වනා. බලන එහෙම රහත්පච්ච රහතන් වහන්සේ අපේ ශාසනය වැඩ හිටිය. එහෙම බාධ සහිතව රහත් බව ලබපු තෙරුන් වහන්සේල වැඩඉන්න සාසනයේ පංවතුන හිතල බලන්ඩකු මීතරම් මති විශේෂනුග්‍රහයක් ලබමින් රහත් බව ලබනවක්ෙ පින්ගතු කොී තරම් වටින කාරනාවද. මරහත් බවලලා බන පුුවන් කමක් ලබන මොකක් නිසාද අර පූරෝ ජාතිවල කරපු මහපිංකම්බලා නිසංස නිසාමයින් එනිසාපේ පින්ංවතුනු මිනිමේක් යටකී කාරණා පිළිවද විශයේ ශවධානයක්යමු කරණ්ඩ ඒතුළින් අපේ පිංවතුන් නිවරදි තැනටයන්ඩ හැම මොහොතකම වෑයම් කරඩ එසේ නිවැරදි තැනට අන්ඩ ලැබෝ මනුස ජීවිතය තුළ සස්සාරයට පිහිටක් කරගණන්ඩ පිළිසරණ කදාගණ්ඩ ත් හැම දෙනාටම මේ උතුම් ව සද්ධර්ම දේශනාව උපකාරවේවා කන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. හොඳ එහෙමන අදදවසේ මේ උතුම් සදහම් දේශනාව මේ විදියට බෞද්්‍යාරෝපාහිනය මගින් මුළුමහත් ලෝකයාටම සනිවේදධනය කරන්නට දේශනාවේ දායිකත්්‍යය දරන්නේ සියම්ඹලාපේ උතුර දික්වෙල පාරපදිංචි විශ්‍රාම් ලත් ගුරුමෑණයන් වනගේ පතිරණ මහත්ම සහ වා දරුවන් ඇතුළ පවුලේ හැම දිනාමයි දේශනාවේ දායකත්වය දරන්නේ විශේෂයම බලාපොරොත්තු වෙනවා මිට බසර දහතුනකට පෙරමියගේ එMA ආරියදාස මහතාට පින් පෙත් අනමෝදන් කරන්නට ඒ ස්වාමි පුතුනුවන්ට එතුමාට මේ පින් අනමෝදන් වේවා එවගේ එMA එල්බට ටප්පු හාමිපියාණන්ටත් ්‍රොසලින් විජේසිංහ මෑැනියන්ටත් MMA තිලකදාස ස්ප්‍රේමමාර්ලනීMA සෝමදාස සෝහුරන්ටත් ගේ අකුරමුල්ලේ සෝමපාල කුමාර පේලි ඥාත සොෝහෝ රාටත් එවගේම DP රාජපක්ෂ මෑනියන්ටත් PKේ ගුණපාල පාණන්ටත් වයිඒ විල් ප්‍රට් පෙරේරා පියාණන්ටත් එවගේ වෛද්‍ය DP ජීවන්දර මෑනියන්ටත් මෙ වෙලාවෙේ පිින් පෙත් අනමෝදන් කරනවා ඉතින් ඒ හැම දෙනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම සසරගමන සෝපත්වේවා ර්ථනා කරන බෝධයකින් උතුම් චතුරාරි සතති ධර්මයාව බොදුවේවායි සාධෝ කියා මේ වෙෙල්ලාවේ පින් අනමෝදන් කරමු. එවගේම සුජීවාතු සිරණන දෙසෙම්බර පහලොවසනදින හැත්ත තුන්වන ජන්මදින සමරණ විශ්‍රාමක ගුරුමෑණියන් වනගේ පතිරන ගරුමෑණියන්ටත් තාශිරුවාදය කරනවා විපුොල් ආරිදාස පොතුනුවන්ටත් ශාමනී ආරයදසදීනියන්ටත් නදීපා ජීවන් ලෙලියටත් කසුන් පෙරේරා බැනනුවන්ටත් එවගේම මේ ටුතු රගෙන අන්න්නට ශක්තිය දහිරිය ලැබේවා එගේ මෝං කරගින් යන් ලබන ව්‍යාපාර කටුතු සර ප්‍රකාරම් සාර්ථකමත් කරගන්නට තුනුරුවන් diagnósticoාශිරවාදිය නිරන්තරේම සලසේවා කෙලා පිසිෙත් ්‍රාර්ථනා කරනවා. එවගේම ගිහංගා සුනිෙල රන්දි මහිම මිනිපිරියන්ටත් සේනිදු සනිත් සාරග මනුපුරන්ටත් මේ වෙලා ්‍යාශිරවාදේ. කරනවා ති ඒහැමදිනාටම සීල පින් බලෙන් නිදු නිಿරෝගී සෝපත් භාාවය හයික මානෙසික සෝපත් භාාවේ ලැබේවා කෙලපි මේ වෙලාව ආශිරවාදය කරනවා. අසනී පතත්යෙන් පසුවන මාග්‍රට් රෝපසිග මහත්මියයටත් වික්ටමරත්න රණසිහ පානන්ටත් එ මහත් මාටත් නිදුක් නිරෝග සුවපත් භාාවේ ලැබේවා හයික මානෙසික සුවපත් භාවික් මංවෝ නිරෝගි සුවී සැලසේවා. වගේම ගෞරණ දේශකයන්මහන්සේටත් තුනරුවංගේා ශිරවාදය ලැබේවා කියලා මෙ වෙලාව ආශිරවාදය කරනවා. ඉතින්ගේ උදාර ප්‍රර්ථනා මුදුන් පමුණුවවාගෙන දවසම විශේෂ ධර්මාණු සාසන්න පැත්තුව රැස්කර ගතු සීල්ලපිං ලෙෙන් දා කත්ते දරුවපින්ං අත් හැම දිනාටමත් අවසානය උබාප හැම දෙනාටවන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවං උතුම් චතුරා සත්‍යේ ධර්මාව බෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක් මවේවායි සාධ සාධෝ සාධෝ කියාපී පාර්ථනා කරගමෝ. ආකා සටටහා ചබുමට්ட்ட දේවානාගాම හිදധక පුഞഞන්තങனுമෝதிതවා ചරන්රക്കතු සම්மா සම්බුද්ධ සාසනங ചරන්රക്കන්තු සම්மா සබුද්ධ දේசනங ചරන්රക്കන්තුु සම්மா සම්බුද්ධ සාාවකං.